මහින්ද රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකානු තනාපතිවරයා වෙත අසත්‍ය තොරතුරු ලබා දෙන්නේයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා තමාට බලපෑම් කළ බව පවසමින් හිටපු යුද හමුදා සෙබලෙක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 2012 වසරේදී ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ ආයුධ භාරකරු ලෙස කටයුතු කළ බව පවසන කැප්ටන් උදේ දිසානායක මහතා අද දහවල් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහි පැමිණිල්ල ගොනු කළා. රාජිත සේනාරත්න මැතිතුමා ඒ දවස්වල ඔහුමත් එක්ක මම ළඟින් කටයුතු කළා. අත වශයෙන්ම රාජිත සේනාරත්න මැතිතුමා එදා මට කිව්වා ඇමරිකන් තානාපතිතුමාට කියන්න කියලා. ගෝඨාභය මහත්තය විරුද්ධ යගෝ නිශංක සේනාධිපති විරුද්ධ යගෝ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට විරුද්ධ ආරක්ෂක මැතිතුමා විදියට අල්කඩායකට IS එකට ආවුත් දුන්නේ කියලා ඇමරිකන් තානාපතිතුමාට කියන්න කිව්වා. ඒ කරපු බොරු චෝදනා සියල්ල මම හඬපටි ගත කරලා තියෙනවා. ඒ සියල්ල මම බාර දුන්නා. මෝ මහා මත්තරන් උඩ ගන්න කියන්න තමයි මම මේ පැමිණිල්ල කරේ. මොකෝ මේ සුදු වෑන් වගේ බොරු අමූලික බොරු ගොතනවා. ඒ වගේම එතුමාට මම යන්ත්‍රවාසියකුත් තවලා දෙන එතුමා ඇතුළු මලික් සමරවික්‍රම ඇතුළු ඇමතිවරු 5 දෙනෙකුට ඔවුන්ගේ සියලුම හොරකම් බැඳුම් කරේ වෙනත් හොරකම් වල මාළඟ සියලුම දේවල් මේ සාක්ෂි තියෙනවා. මං ළඟ තියෙනවා හඬපටි අගමැතිගේ ඉඳලා පල්ලෙහාට සියලු දෙනාගේ හඬපටි මන් තියෙනවා. රාජිත ඇමතිතුමාගේ මේ ඡන්දෙන් පැරදුණයින් පස්සේ ඔහුගේ බලාපොරොත්තුවක් තියෙනවා. මටත් කතා කරා ඔහුගේ වෛද්‍ය උපදේශකවරේ ඇමරිකාව බලා පිටත් වෙන්න ඒ හඬපටිත් මම බාර දුන්නා. මේ මැදිවරණයෙන් පස්සේ ඔවුන් රටින් පලා යන්න ඉන්නේ. මේ රාජ්‍ය ඇමතිතුමාගේ බිරිඳ මේ කියන කතාව අහගන්න. මම කැප්ටන් උදේ කතා කළා. මෙටිකයි අහන්න දුන්න තා ගොඩක් දේවල් තියෙනවා හනපටි. රාජිත ඇමතිතුමා පැහැදිලි ලෙස කියන්න ඕන සිංගප්පූරේ ඕචඩ් වල ඔහුට ගියත් තියෙද නැද්ද කියලා. ඒ වගේම ඩුබායි වල මුං ඇමතිවරු නෙවෙයි මුං ඇමති හොරු. අපි ළඟ තියාගෙන ඇවන්ගාඩ් හිපිකරුගෙන් කප්පම් ගත්තේ. රටේ අනාගත පරපුර වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඇත්තටම මේ රටට කියන්නේ රටේ ජනතාවට මේ අවුරුදු 4-5ක් මේ රට පස්සට ගියා. අපි හදලා දුන්නු රට යුද්ධය අවසන් කළා, ජාතික ආරක්ෂාව ඇති කළා. අවුරුදු 10ක් යන හම්බුනේ නැහැ. කොහොම පිබිරෙන්න පටන් ගත්තා. ඉතින් මෙවැනි තත්ත්වයක් නැවත උදා ගන්න නොවෙන්න මේ රටේ අනාගත පරපුරට ඉබෙදෙන්න ඉන්න පරපුරට ගමක් කෙරෙන්න ඕන නම් මම හිතන්නේ මේ ආණ්ඩුව පරාජය කරන්න ඕන. කෝට්ටුවට ඡන්දෙ දෙන්න ඕන. මේ වෙනකොට දේශපාලනයේ අපහාස නින්දා මඩ ගොහරු ජනාපාඩ පත් වෙලා තියෙනවා. මේ දවස් කීපය මැතිවරණ එනකම් දරුණු ලෙස මඩ පාරවල් ගහයි. මොකද අපි විශ්වාස කරන්නේ මේ මඩ අපිට වැඩේ කියලා. අගමැති රණවිල වික්‍රමසිංහ මහත්තයා කියලා කවුරු දින්නත් ලැබෙන මාර්තු වෙනකම් එතුමා තමයි අගමැති කියලා. අපි බලමුකෝ එතකොට. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති දුරේට පත් වූ විගස සයින්ද මරදු ප්‍රදේශයේ නගර සභාවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. නව පාලනය යටතේ ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාට එක්ව ජීවත් විය හැකි ආරක්ෂිත රටක් බිහි කරන බවයි සයින්ද මරදු ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වමින් ඔහු සඳහන් කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන සයින්ද මරදු ජන රැලිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. අවබෝධ ගිවිසුමක් අස්සන් කරලා සහතික කරා
අනිවාර්යෙන්ම මේ රටේ 16 වෙනිදා ඔබේගේ ඡන්දය යුතුයකම ඉෂ්ට කරන හැටියම මේ රටේ ජනාධිපතිවරයා හැටියට 17 වෙනිදා පත් වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළවෙනි කාර්ය මේ සෛල මඳු වලට නගර සභාවට දෙන්න. ඔබේ ගෙගිල්ලීමක් කරනවා ඒ නගර සභාවේ ගොඩනැගිල්ල මුල් ගල තියන්න මටත් එන්න කියන්න කියලා. අපි සාධික වෙනවා මේ රටේ ජීවත් වෙන කිසියම් පුරවැසියෙක්ට තමුන්ගේ ආගම, තමුන්ගේ ජාතිය, තමුන්ගේ ජීවත් වෙන ප්‍රදේශය නිසා කිසිම අකරදැබ්බක්, කිසිම මදිපුංචිකමක්, කිසිම ව්‍යාපාරයකට හානියක්, ඕ වෙළඳාමට හානියක්, ගොවිතැනට හානියක්, දීවරයට හානියක් නැතුව බය නැතුව හැම කෙනෙක්ටම තමුන්ගේ අයිතිවාසිකම් රැකෙන විදිහට ආරක්ෂාව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ලබා දෙනවා කියන සාධකය අපි දෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. ජනාධිපති ධූරයේ දරණ කාලයේ තමන් LTTE නායක ප්‍රභාකරන් සමග ලියුම් 42ක් පමණ හුවමාරු කරගෙන තැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. යාපනයේ පැවති ජනහමුවකට එක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් යාපනයේ වීරසිංහම් ශාලාවේ ඊයේ ජනහමුවක් පැවැත්ුණේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මම විශ්වාස කරනවා මේ රටේ දේශපාලන නායකයින්ට සිංහල මෙන්ම දෙමළත් කතා කරන්න පුළුවන් වුණා නම් මේ රටේ මේ ප්‍රශ්නත් හුඟක් අඩු වෙයි කියලා. මම ජනාධිපති වෙලා මාස කීපයකට පස්සේ අපි මාස 8ක් LTTE සමග සාම සාකච්ඡා කරගෙන ගියා. යුද්ධය නවත්තලා මේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ කියලා බලන්න. හැබැයි මාස 8කට පස්සේ LTTE ආයේ යුද්ධයට ගියා. ඒ අතරෙත් යුද්ධ කරද්දිත් සාම සාකච්ඡා වෙලාවෙදිත් මම LTTE නායක ප්‍රභාකරන් මහතාට ලිව්වා ලියුම් 42ක් එයයි මමයි හුවමාරු කරුවා. ඒ ලියුම් මල්ලඟ තියෙනවා, දැන් ඒවා අපි ප්‍රකාශයට පත් කරනවා. මම ලිව්වා යුද්ධ කරන්න ඕනේ නම් ඔයා යුද්ධ කරන්න, අපිත් එතකොට ඔයාට විරුද්ධව කරනවා. නමුත් මේ අහිංසක දෙමළ ජනතාවට ඒගොල්ලන්ගේ සියලු දේවල් විනාශ වෙලා තියෙන්නේ. නැවත වතාවක් අපිට සංවර්ධන කටයුතු ආරම්භ කරන්න ඕගොල්ලෝ එකඟ වෙනවද? කෙලින්ම ප්‍රභාකරන් මහත්මයා කිව්වා එකඟ නෑ. ඔයගොල්ලෝ මුකුත් කරන්න එපා. කවදාහරි කරනවා නම් කරන්නේ මම විතරයි කිව්වා. LTTE එක එපා කියද්දි අපි යාපනයේ ඉදහස් කරගත්ත 1995 දෙසැම්බර් මාසේ. ඊට පස්සේ අපි ටික ටික පුළුවන් තරම සංවර්ධන කටයුතු ටික කෙරුවා. සුනාමියෙන් ඇති වුණ විනාශය ගොඩනගන්නට LTTE සහ මගේ ආණ්ඩුව එකට කමිටුවක් හදාගෙන මේ පළාත සංවර්ධනය කරන්න LTTE එක එකඟ කරගන්න පුළුවන් වුණා. හැබැයි මහින්ද එයාගේ ආණ්ඩුව ආපු ගමන් ඒ ඔක්කොම නැවැත්තුවා. නවත්තලා යුද්ධය ආයෙ පටන් ගත්තා. රාජපක්ෂ ආණ්ඩුවෙන් යුද්ධය ඉවර කෙරුවා 2009 මැයි මාසේ. ඒගොල්ලෝ ඊට පස්සේ බලේ හිටියා අවුරුදු 6ක්. අපේ මේ දැන් තියෙන රජයේ බලයට එනකම් ඒ කාලේ උතුරේ ජනතාවට කිසිම දෙයක් කෙරුවේ නැහැ. A9 හයිවේ එක හැදුවා මිසක්. අජිත් ප්‍රේමදාස මහත්මයා පොරොන්දු වෙලා තියෙනවා දෙමළ ජනතාවගේ ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න ටික අවුරුද්දක් ඇතුළත විසඳනවා කියලා. හැබැයි තමුන්නාසලා සිංහල නායකයෝ කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ තමයි මම දන්නවා. හුඟක් වරු කියලා කියන නිසා මේ වතාවේ මං හිතන්නේ අපිත් ඔක්කොම ඉන්න නිසා කරදරයක් නැතුව මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගිය දැක්මක් සහ වැඩපිළිවෙලක් ඇති නායකයෙක් තෝරාපත් කරගන්නා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අද කොළඹ පැවති නොයිඳුල් තාරුණ්‍යයේ හඬ සමුළුවේදී. නොයිඳුල් තාරුණ්‍යයේ හඬ මහසමුළුවද සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී අද පැවැත්වුණා. මේ නොවැම්බර් 16 වෙනිදා ලැබෙන්නේ මේ රටේ තරුණයන් අපතේ නොහැරිය යුතු අවස්ථාවක්. ඔබ ගන්නා තීරණය උඩ ඔබේ අනාගතය විතරක් නෙවෙයි රටේම අනාගතය තියෙනවා. කරුණාකරලා මේ රටේ ඉරණම විසඳන මැතිවරණයකදී ඔබේ ඡන්දය රටක අනාගතයේ කොටස්කාරයෙක් වෙලා ඒකෙන් සතුටක් භුක්ති විඳිනව වෙනුවට නිකම්ම නිකම් විහිළුකාරයෙක්ගේ ආතල්ලයකින් ඇති ප්‍රයෝජනීයම. දැන් සජිත් ප්‍රේමදාස මහතා ඔතන රජයේ කැබිනට් ඇමතිවරයෙක්, ඒ පක්ෂයේ නියෝජ්‍ය නායක. එහෙම තියෙද්දි මේ කියන එක මම බලයට ආවොත් මේ දැන් බදු බර බොහොම වැඩි, මම බලයට ආවොත් බදු බර අඩු කරනවා කියලා. එතකොට මේ අපිද ඒ බදු පනවලු තියෙන්නේ? අවුරුදු කීයද ලියාගෙන කියන්නේ? මගෙන් ඇහුවොත් ඇයි ඔබ ගෝඨාභය රාජපක්ෂ තෝරාගන්නේ? මම පිළිදෙකින් කියන්නේ සම්ප්‍රදායික දේශපාලඥයාගේ චරිතයෙන් ඔබට කිය දැක්මක් ඇති, වැඩපිළිවෙලක් ඇති, ඒ සඳහා සමූහයක් කණ්ඩායමක් ඇති ඍජු නායකත්වයට මගේ ඡන්ද දෙන්න. මේ අතර කලාකරුවන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්ුණා. මම දැක්ක ඊයේ
එක්තරා ආණ්ඩුවේ කතිකයෙක් කිව්වා මන්ත්‍රීවරුන්ට දෙන බදුරහිත වාහන බලපත්‍ර අහෝසි කරනවා කියලා නොවැම්බර් 17න් පස්සේ. ඉතින් දැන් අහෝසි කරන්න පුළුවන්. දැනුත් ඉන්නේ ආණ්ඩුවමයි. දැන් කරන්න ඇති අය නොවැම්බර් 16න් පස්සේ කරන්න කිසිම හේතුවක් නැහැ. ඒක මනෝවිද්‍යාත්මකව විමසන්න පුළුවන්. අර තමන් ආණ්ඩුවෙන් මානසිකව ඉවත් වෙලා ආණ්ඩුවට පහර ගහන අය ගතියක් පෙන්වන්න තමයි වේදිකාවල රංගනේ යෙදෙන්නේ. රංගනේට ගමන් කරලා තියෙනවා. රවින්ද්‍රන්දනී මහත්තයාට තියෙන රස්සාව නැති වෙනවා මේ යන විදියට ගියොත්. දැන් අපි කර්මාන්තය ගත්තොත් සිනමාවේ නැත්නම් පොදුවේ කලාව ගත්තත් අපි දකින්නේ බරපතල පිරිහීමක්. විශේෂයෙන්ම මේ පහුගිය අවුරුදු කීපය තුළ මිනිස්සු යන්න බයයි හෝල් එකකට. ජීවිතය පිළිබඳ මහා අවධානමක් අනාරක්ෂිතභාවයක් පිළිබඳ හැඟීමක් අපි කාගේත් හිත තුළ ඇති වෙලා තියෙනවා අවුරුදු ගණනාවකට පස්සේ. ආරක්ෂාව නොසැලසීමේ වගකීම තනිකර මේ රජයට යොමු වෙලා ඉවරයි. අපිට දැනෙනවා මේ නීතිය ආරක්ෂාව දයාව කරුණාව පවතින පාලනයක් කෙරෙහි අපේ හිත යොමු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.